මේ කතන්දරේ මොකක්ද දැන් එළියේ හරි අපූර්වවට දැන් එක එක දේවල් නිර්මාණය කරලා තියෙනවා දැන් කියන කතාවක් තමයි මේ 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 ලාබෙට කුණු ටිකක් ගන්න ඕන නම් යන්න කියනවා පොලිසියට දැන් සිල්ලර කුණු ගන්න සොදවසෙන් ගන්න ඕන නම් අද්‍රා මාත්‍ය කාර්යාලයට යන්න කියනවා පිටුමනා කළා හැබැයි ලෙසම මේ එළියේ ඉඳලා ගහ ගන්නවා වෙනුවට මේක මැදට ඇවිල්ලා මේක ඇත්ත ඇති සැටියෙන්ම එතුමාගෙන්ම දැනගත යුතුයි කියන කාරණාව සාකච්ඡා කරගන්න ඇත්තටම කාලේ අග්‍රාමාත්‍යවරයා හමු වෙලා එතුමා එක්ක ඉතා වැදගත් සාකච්ඡාවක් කළ යුතුයි කියලා තීරණය කළා දෙකොට්ටාසයක් දෙපිලකට බෙදිලා මේ බෞද්ධ නායකයෝ ගහගන්නවා ඇත්ත වශයෙන්ම අද අපි මේ ගමන ආවේ අගමැතිවරයා සෝදලා පිරිසිදු කළා ඔසවා තබන්නවත් එහෙම නැත්නම් වෙනත් කාගේ හෝ අවශ්‍යතාවයක් හරි එහෙම නැත්නම් කොන්ත්‍රාත්තුවක් ඉදිරි කරන්නවත් නෙමෙයි මේ කුඩු කන්ටේනරේ නිසා හරිදී විරුද්ධ මොකද ඒකේ පිටුපස්සේ ඉන්න කල්ලි කණ්ඩායම් කවුද මේ අගමැතිවරයාගේ වචනයක් හරි එහෙම නැත්නම් අපේ රෝමල් බෙහාම්තුරු මේ 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 වෙන පටලැවිල්ලක් හදාගෙන තියෙනවා මේ මත්රකුසගෙන් මේ දැය මුදවා ගැනීම සඳහා තෝරු මෝරු ඇතුළු සියලුම කණ්ඩායම් ගැන අපි අවධානයෙන් ඉන්නවා ඒව අදාළ ආරක්ෂක අංශවල අපි දැනුම් දෙනවා කියලා දැන් මම කියන්නේ දැන් මාධ්‍යමේ ඔක්කොම වෙල්ලම්පිටිය OIC මහත්මයාට පහර දෙනවා නමුත් අපි වඩා සැලකිලිමත් විය යුත්තේ උන්නහේට මේ කුඩු ගේන්න මගේ හැදුවේ කවුද ඒ පිටිපස කවුද ඉන්නේ මුදල් දීලා ඒ මුදල් මුදල් නැමැති අල්ලසට හිත කැමති කරවලා එතෙන්ට පොළඹව ගත්තේ කවුද? OIC මහත්මේ විතරක් නෙවෙයි තව විශාල ප්‍රමාණයක් ඉන්නවරක්. නැති ඇවිද උත් ඉන්නවා මේ. නැත්ති නේ. කරුණාකරලා අග්‍රාමාත්‍යතුමාට ගැල අග්‍රාමාත්‍යතුමා වගේ වැඩි හිටි. අපි දැන් අවුරුදු 62ක් විතර දේශපාලනේ අරණිත භාවයක් තියෙන. උදරට සිංහල බෞද්ධේ අනිත් පැත්තෙන් බුදුසාසන ඇමතිවරයා මේ පැත්තේ රටේ දෙවනි පුරවැසියා එතුමාට සදාචාරයක් තියෙන විදියක් නැහැ වික්ෂුන් වහන්සේලාට චීවරධාරියා කියලා මතක් කවුරු හරි අගමැතිවරයාට කුඩුකාරය කියලා කියනවා නම් ඒක එතුමාට අත්‍යද මොකද එතුමා ඇත්තටම කුඩු සම්බන්ධයෙන් මැදිහත් වීමක් නැහැ කියලා අපි හිතනවා